අයිබෝවන් හැමෝටම මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ විශේෂිත කෙනෙකුගේ සහයක් නැතුව Tamanටම නිවසේදී කරගන්න පුළුවන් waterproofing එකක් ගැන. මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් bathroom, toilet, water tank, swimming pool, pond, balcony, roof top, terrace වගේ දේවල් වලට මේ waterproofing එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම waterproofing එකක් කියන්නේ මේක waterproofing paint එකක් නෙමෙයි. ඒ කියන්නේ blind wall වලට ගාන paint එකක් නෙමෙයි මේක. Paint එකක් ඉදිරියට පාවිච්චි කරන්න බෑ. මේ waterproofing එක කළා waterproofing එකේ ආරක්ෂාවට උඩින් අපි බදාමු කපලා ටයිල් අල්ලනවා. එහෙම නැත්නම් අපරාධ කරනවා බිත්තියක් නම්. ඒ වගේ මොකක් හරි දෙයක් අපි කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. අපි දැන් බලමු මේක කොහොමද සකස් කරගන්නේ කියලා ආලේප කරන්න කලින්. මෙන්න වගේ කිලෝ 5 පැක් තියෙනවා කඩේ මේ වර්ගයේ. මේකේ ලික්විඩ් එකක් සහ කුඩු එකක් තියෙන සිමෙන්ති පාට. අපි ඉස්සෙල්ලාම කරන්නේ මේ පැක් එක කඩලා මේ ටික එළියට අරගෙන ඒ බකට් එක හොඳට සුද්ධ කරලා මේකේ මේ ගම් එක අපි ඉස්සෙල්ලාම මේ බකට් එකට දාගන්නවා. මේ ද්‍රාවණය හදාගත්තට පස්සේ අපිට පුළුවන් පින්සලකින් ඒ අදාළ පෘෂ්ඨය හොඳට පිරිසිදු කරගෙන සිරස් අතර කෝඩ් එකක් සහ තිරස් අතර කෝඩ් එකක් විදිහට කෝඩ් දෙකක් ආලේප කරන්න. එහෙම නැත්නම් V shape එකට කෝඩ් දෙකක් ආලේප කරන්න පුළුවන්. ඒක මේ waterproofing එක කඩෙන් ගන්නකොට ඔයාලට ඒ මුදලාලින්ගෙන් දැනගන්න පුළුවන් ඒ ඔයාලා ගන්න waterproofing එක ආලේප කරන්න අනුමත කරලා තියෙන්නේ කොහොමද කියලා. එන්නේ විදිහට ඔයාලට මේක ආලේප කරගන්න පුළුවන්. ඒක ආලේප කරන විදිය ගැන තවදුරටත් ඔයාලට දැනගන්න ඕන නම් මම waterproofing ගැන කරලා තියෙන වීඩියෝ එකක ලින්ක් එකක් පහල description එකේ දාන්නම්. ඒ වීඩියෝ එක බලුවාම ඔයාලට ඒ waterproofing එකක් ආලේප කරන විදිය හරියටම දැනගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ දකින්නේ අර ලික්විඩ් එක දාගත්තට පස්සේ මේ කුඩු එක සිමෙන්ති කුඩු වගේ තියෙන එක ටිකෙන් ටික මේකට එකතු කරන ගමන් මේ වගේ ඉලෙක්ට්‍රික් මික්සර් එකකින් මේ විදියට මිශ්‍ර කරගන්නවා. මෙතෙන්දි හොඳට මතක තියාගන්න ඕන කාරණාවක් තමයි අපි කලින් කුඩු ටික දාලා පස්සේ ගම් එක දාලා මේ විදියට කරන්නේ. අනිවාර්යයෙන්ම කලින් අපි ගම් එක දාන්න ඕනේ. ඊට පස්සේ තමයි හිමින් සැරේ මේ කුඩු ටික දාලා ටිකෙන් ටික මේක කලවම් කරගන්නේ. ඒ වගේම තමයි එකපාර ගම් ටික දාලා ඊට පස්සේ ඒක උඩර කුඩු ටික දාලා ඊට පස්සේ මැෂින් එකෙන් කලවම් කරනවට වැඩිය මෙන්න මේ ආකාරයට මුල සිටම හිමින් සැරේ කලවම් කරොත් මේක හොඳට කලවම් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට කලවම් කරගෙන අන්තිමට විනාඩි 4ක් විතර මෙන්න මේ විදිහට හොඳට කලවම් කරන්න ඕනේ. අපිට විනාඩි 2ක් විතර කලවම් කරනකොට හිතෙන්න පුළුවන් දැන් කලවම් වෙලා ඇති කියලා. ඒ වුණාට එහෙම කරනකොට මෙයාගේ චූටි චූටි ගැටිති පේනවා. මේ කලවම් කරනකොට ඒ සියලුම ගැටිති ඉවරනකම් කලවම් කරන්න ඕනේ. උඩරම විනාඩි 4ක් කලවම් කරාම ඇති. ඊට වැඩිය කලවම් කරන එකත් හොඳ නැහැ කියලා තමයි මේ waterproofing මේවා නිෂ්පාදනය කරන කම්පැනි වල කියන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක Tamanට අවශ්‍ය ඒ පෘෂ්ඨය මත ආලේප කරන්න. පහල description එකේ දානවා මම මේක ආලේප කරන විදිහ. ඔයාලට ඒ වීඩියෝ එක බැලුවාම ආලේප කරන විදිහ තවත් ටිකක් හොඳට දැනගන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එකත් හැමෝටම බලන්න ෂෙයා කරන්න. බාසුන්නහේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් තවත් හොඳ වීඩියෝ එකක් ගෙන මේ බලාපොරොත්තු වෙන් අදට නවතින්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.